नवलक्स विटामिन ई समगे सांडरमैन दिदुलन मोहनाक 2019 දෙසැම්බර් පළවෙනිදා මේ රටේ ඉහළම ධන කුවේරින්ට ලබා දීපු ඒ දවැන්ත බදු සහනය නිසා තමයි අද රාජ්‍ය ආදායම බිඳ වැටිලා අද හැම දෙයකම වෙන වෙනස් ආකාරවලට බදු ගහමින් යන්න සිද්ධ වෙලා තියෙන්නේ එදා ඒ කරපු නව ලිබරල් වාදී බදු ප්‍රතිපත්තිය නිසා ඒ වගේම ආදායම මේ 2020 යථාර්ථවාදීය ගත්තොත් බිලියන 1350යි වෙන්නේ ඒක 1500ක් කියලා දෙනවා හැබැයි 2021 දී බිලියන 2029 ක ආදායමක් බලාපොරොත්තු වෙනවායි කියලා 21 කියන්නේ 20ට වඩා අඳුරු අවස්ථාවක් අඳුරු ආර්ථික මේ වසරට වඩා 150කින් රාජ්‍ය ආදායම වැඩි වෙනවයි කියන එක කොච්චර යථාර්ථවාදීද මේක ඉලක්කම තමන්ගේ හිත රවටා ගැනීමක් රට රවටා ගැනීමක් නේද කියලා අපි අහන්න කැමතියි. ඒ වගේම මේ අයවැය හිඟය පියවීම සඳහා දේශීය මිලඳපොලේ ට්‍රිලියන 1.5 බිලියන 1500ක් අවශ්‍ය වෙනවා. නමුත් මොකක්ද අද වෙලා තියෙන්නේ? භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළා නොවැම්බර් 4 11 18 25 රුපියල් බිලියන 159.3ක්. හැබැයි මේ අඩු පොලි අනුපාතය යටතේ පිළිගත්තේ රුපියල් බිලියන 70.3 ඒ කියන්නේ 144යි. මේ නොවැම්බර් මාසේ බණ්ඩාගාර බිල්පත්වල තත්ත්වය දේශීය මුල්‍ය වෙළඳපොලේ ශක්තිය මේකෙන් අපිට හොඳට පේනවා මොකද 144යි පිළි අරගෙන තියෙන දැන් මොකද වෙන්නේ ආණ්ඩුවට වෙනවා මේ ඉතුරු ටිකට සල්ලි අච්චු ගහන්න කීයක් ගහලා තියෙනවද නොවැම්බර් පළවෙනිදා ඉඳන් දෙසැම්බර් පළවෙනිදා දක්වා රුපියල් බිලියන 130 සල්ලි අච්චු ගහලා තමයි අද මේ ආණ්ඩුව දුවගෙන යන්නේ මෙම ගෙනියන්න පුළුවන් මොකද්ද විසඳුම කොහොමද මේ පියවා ගන්න යන්නේ රාජ්‍ය දේපොළ විකිණීමෙන් මම අද කියනවා රාජ්‍ය දේපොළ වරාය විකිණීමෙන් එමන් නැත්තම් ගුවන්තොටුපළ විකිණීමෙන් එමන් නැත්තම් පුත්තලම බලාගාරයේ විකිණීමෙන් උත්තලම බලාගාරයේ විකිණීමට අවශ්‍ය කරන පළවෙනි පියවර තමයි මහජන උපයෝගිතා කොමිසම ඉවත් කරලා ඒක අක්‍රිය කරලා පුළුවන් ද බලන්න උත්තලම බලාගාරයේ විසඳන්නේ. ඒ වගේම මැනින් වෙළඳපොළ කලබලෙන් අයින් කරලා මහජනයාට නොදී කරන්න යන්නේ මොකද? ඒ ආශ්‍රිත සියලුම ඉඩම් විදේශිකයන්ට විකුණන්න තමයි අද සැලසුම් කරලා තියෙන්නේ.